අද මම ඔයාලට අරන් ආවේ ගොඩක්ම ප්‍රසිද්ධ ඒ වගේම කන්න කැමැතිම කේක් කෑලි ලේසියෙන් හදාගන්න විදිය. දැන් නම් මේ වගේ කේක් කෑල්ලක් කඩෙන් ගන්නව නම් ගොඩක්ම ගාන වැඩි. මේ විදිහට කේක් කෑලි හදාගත්තම අමුත්තන්ට සංග්‍රහ කරන්න එහෙමත් පුළුවන්. ඒ වගේම ළඟ එන උත්සව සමයට මේ විදිහට කේක් කෑලි හදාගත්තම කෑම මේසේ රස තවත් වැඩි කරගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. बटर ग्राम देसिया करगान्नवा पैक पैक हमारा क्वितर कांबर उष्णते तीलगान्न एतकोट बटर टिका टिकाक मेल्ट वेनवा बीट करगान्नत लेसी एहमुनहम विनाडियक वगे बीट करान्न ईट पास्से सीनी ग्राम देसिया एकतु करगान्नवा कैट लोकु सीनी अरगान्नतु कैट पोड़ी सीनी अरगान्न එතකොට ගොඩක් වෙලා බීට් කරන්න ඕනේ නැහැ ඉක්මනට සීනි ටික තිය කර ගන්න පුළුවන් සීනි ටිකත් එකතු කරලා විනාඩියක් විතර බීට් කරන්න ඕනේ බිත්තර තුනක් එකතු කර ගන්නවා මම බිත්තර තුනම එකපාර එකතු කරගන්නේ බිත්තර එහෙම ෆ්‍රිජ් එකේ තිබ්බනම් ඔයාලා එළියෙන් අරන් තියන්න පැයකට විතර කලින් බීටරයක් පාවිච්චි කරන්නේ නැතුව කේක් හදාගන්න විදිය මම ඔයාලට කියලා දුන්නා. ඒවැල් ලින්ක් මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. බිත්තර ටිකත් එකතු කරලා විනාඩියක් විතර බීට් කරන්න. වටේ ගෑවිලා තියෙන බැටර් එකත් එකතු කරගෙනම බීට් කරන්න. දැන් මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා මිල් ලීටර් 50. ඒ වෙනුවට පිටිකිරි දිය කරලා අරගන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් කාමර උෂ්ණත්වයේ තියලා අරගන්න ඕනේ. පිටිකිරි දිය කරගන්න ඕනේ මද උණුසුම් වතුරවල. බැටර් එකට එකතු කරනකොට හොඳට නිවිලා තියෙන්නත් ඕනේ. කිරි ටිකත් එකතු කරලා විනාඩියක් වගේ බීට් කරගන්න. ඊට පස්සේ බීටර් එක අයින් කරලා පිටි එකතු කරගන්න. कोकोआ पाउडर ग्राम 40 बेकिंग पाउडर तेहंदी एक हमारा मेटिक हलला एकतु करगान्न मं अरगत्ते केक पिटी पाम पिटी अरगान्नत पुलुवां හලාගත්තට පස්සේ පැතලි හැන්දක් අරගෙන කලවම් කරන්න මෙන්න මේ විදිහට පෙරලා පෙරලා කලවම් කරගන්න එතකොට හොඳට කලවම් කරගන්න පුළුවන් පිටිවල කැටගතිය නැති වෙනකන් හොඳට මිශ්‍ර කරගන්න මේ වෙලාවේ ඔයාගේ අවන් එක ප්‍රී හීට් කරගන්න සෙල්සියස් අංශක 190ට විනාඩි 10ක් වගේ ප්‍රී හීට් කරගත්තම ඇති හොඳට කලවම් කරගත්තට පස්සේ ලෑස්ති කරගත්ත ට්‍රේ එකට දාගන්න මේ ට්‍රේ එක නම් අඟල් 7 ට්‍රේ එකක් अवन के उष्णत्वय सेल्सियस अंशक 190ටම තියාගෙන විනාඩි 40ක් වගේ බේක් කරගන්න ඕනේ මේ කාලය අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා ඒ හින්දා විනාඩි 35ක් වගේ ගියාම හැඳි තලයක් දාලා බලන්න කේක් බඩ එක ගෑවිලා එනවා නම් තව විනාඩි 5ක් 10ක් වගේ කාලයක් බේක් කරගන්න ඕනේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ කේක් එක හොඳට නිවෙන්න තියන්න හොඳට නිමුණට පස්සේ අයිසිං කරගන්නේ රස්න පිටින් අයිසිං කරගත්තොත් අයිසිං ටික දිය වෙනවා ඒ හින්දා පැය 3-4ක්වත් හොඳට නිවෙන්න තියන්න
केक एकाक आइसिंग करगान्न कोट एन लोकुम प्रश्नय केक कुडु गैवेन एक आइसिंग एके एकट विसंदुन देकाक मंग ओयालाट कियन्नम ओयालाट मंग कियला देन्नम मम पाविच्चि करन क्रम देक एक क्रमयक सीनी सिरप एकाक हदा गन्नवा मे कडे अरगन्न तियेन सीनी सिरप एक नेमेयि बलमु कोहोमद हदा गन्ने कियला सीनी मेस हैंदी तुना कर गन्नवा एलतर मेस हैंदी पहाक हयक वगे एकतु करला सीनी टिक दिय कर गन्न एतकोट पुलुवान सीनी सिरप एक हदा गन्न गोडक्म केक एक स्वप्नं केक कोडु हलेनवा एक सामान्यय सीनी सिरप एक केक एके गाला आइसिंग करहम केक कोडु हेमतनम गैवेन्ने ए वगेम आइसिंग एक होंदट अल्लला हिटिनवा केक एकट केक एकट आइसिंग टिक अल्लला हिटिन्ने नैत्तं तमयि केक कोडु गैवेन्ने सीनी सिरप टिकक गाला आइसिंग करहम आइसिंग एक केक एकट होंदट अल्लला हिटिनवा अनित क्रमेन बटर आइसिंग टिक क्रीम एकक गानट हदा गन्न ओनि एतकोटत् केक कोडु आइसिंग वल गैवेन्ने दैन बलमु आइसिंग टिक हदा गन्न विधिय बटर ग्राम 200ක් අරගන්නවා කාම්බර උෂ්ණත්වයේ තිබ්බ බටර් ලා කහපාටක් වගේ නිකම් බීට් කරගත්තම ඇති බීටරේ උපරිම වේගයෙන් විනාඩි 1කමාරක් විතර බීට් කරන්න එතකොට ඒ ගානට අරගන්න පුළුවන් ඊට පස්සේ අයිසින් සීනි ටික එකතු කරන්න අයිසින් සීනි ග්‍රෑම් 400ක් आइसिंग सीनी टिक हलल एकतु करगान्न मुलिम्म पेतली हेंदा करगेन कलवाम करगान्न ईट पास्से बीटर एकें बीट करगान्न कोकोआ पाउडर मेस हेंदी देककुत एकतु करगान्न මේ විදිහට කලවම් කරලා බීට් කරගත්තම අයිසින් සීනි ටික හැමතැනම විසිවෙන්නේ මම අද හදාගන්නේ ලා පාටට චොක්ලට් අයිසින් එක මීට වඩා තද පාටට හදාගන්න ඕනි නම් තව චොක්ලට් පවුඩර් මේස හැඳි දෙකක් විතර එකතු කරන්න ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම චොක්ලට් පවුඩර් මේස හැඳි හතරක් ඒ ගාන එකතු කරනවා නම් ඔයාලා අයිසින් සීනි වලින් ග්‍රෑම් 50ක් විතර අයින් කරන්න කොකෝ පවුඩර් මේස හැඳි 4ක් එකතු කරගත්තම තද බටර් අයිසින් එකක් එන්නේ කොකෝ පවුඩර් මේස හැඳි 4ක් එකතු කරගන්නවා නම් විතරයි ග්‍රෑම් 50ක් අයින් කරගන්නේ නැත්තම් බටර් අයිසින් එක ගොඩක් තදට එනවා ක්‍රීම් එකක් ගන්නට හදාගන්න බැරි වෙනවා කේක් එක හොඳට නිවුනට පස්සේ ලෙවල් කරලා සමාන කොටස් දෙකකට වෙන් කරගන්නවා आइसिंग कराने का लिंक केक का होंदर निवेदन दिया ने और यालाटे हादिसिये में केक का आइसिंग करकाने ओनियनो थिंग फ्रिज के सामान्य कोड़े से टे केक का दान ने दम्मंग आइसिंग चुट्टा गाला केक का बोर्ड के टालवा गाने वा इटे पासे हादागते सीनी सिरप का ब्रश का किन मेविदिया टे हीन ने අතුල්ලන්න එපා එතකොට කේක් කුඩු තව ගැලවෙනවා මේ විදිහට සීනි සිරප් එක ගාගත්තම අයිසින් ටික හොඳට කේක් එකට අල්ලලා හිටිනවා එතකොට කේක් කුඩු හැමතැනම ගෑවෙන්නේ ඊට පස්සේ කේක් එක සෑන්ඩ්විච් කරගන්න චුට්ටක් ඝනකමට අයිසින් එක දාගන්නේ මං ගොඩක්ම කේක් කුඩු ගෑවෙන්නේ අයිසින් එක කේක් එකට අල්ලලා හිටින්නේ නැති වුනහම आइसिंग करना कोटा ओयाला टे एक तेरे සම්පූර්ණම කේක් එක ආවරණය කරගන්න අයිසින් ටික ක්‍රීම් එකක් ගන්නට හදාගත්තම සීනි සිරප් එකක් නැතුවම ලස්සනට කවර් කරගන්න පුළුවන් ටිකක් තද බටර් අයිසින් එකක් හදාගන්නවා නම් සීනි සිරප් එක අනිවාර්යයෙන්ම ගන්න ඕනි නැත්තම් කේක් එකට අල්ලලා හිටින්නෙත් නැති වෙනවා අයිසින් එක
මං සීනි සිරප් එක ගාලා අයිසින් කරගත්තේ ඔයාලට පැහැදිලි කරන්න ඕන හින්දා ක්‍රීම් එකක් ගන්නට අයිසින් එක හදාගෙන හරි සීනි සිරප් ගාලා හරි කේක් එක ආවරණය කරගත්තම මේ විදිහට කේක් කුඩු පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැහැ ලස්සනට කේක් එක ආවරණය කරගන්න බලවන් ඒ වගේම අයිසින් කරනකොට ගොඩක් මත තද කරලා එහාට මෙහාට මදින්න එපා ටිකක් අත ලූස්ව තියාගන්න සම්පූර්ණම කේක් එක ආවරණය කරගත්තට පස්සේ ෆ්‍රිජ් එකට දාන්න චොක්ලට් ගනාෂ් එකක් දානවා නම් අනිවාර්යයෙන්ම කේක් එක ෆ්‍රිජ් එකට දාලා අරගන්න ඊට පස්සේ චොක්ලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න මම අරගත්ත ඩාක් චොක්ලට් ග්‍රෑම් 100ක් ඒකට බටර් මේස හැන්දක් එකතු කරගන්නවා ඊට පස්සේ ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්නේ බටර් වෙනුවට මාගරින් අරගන්නත් පුළුවන් එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්නත් පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් එකතු කරගන්න ගොඩක්ම දියාරු චොක්ලට් මිශ්‍රණයක් නෙමෙයි හදාගන්නේ උකු චොක්ලට් මිශ්‍රණයක් ඒකයි බටර් මේස හැන්දක් විතරක් එකතු කරගත්තේ डार्क चॉकलेट दिए करगाट पासे मंग व्हाइट चॉकलेट मेस हेदी देखा विर दिए करवा व्हाइट चॉकलेट ना मुनवात्म एकतुकानी नत्व दिए करगाने चॉकलेट हम निमुनाट पासे केक को दागाने रसने बिटीन दाने ऐसी टीक दीयेनवा චොක්ලට් එක කේක් එකේ අයිනට ගෙනල්ලා නතර කරන්න. ඉතිරි ටික බේරිලා හරියනවා. දැන් මං කේක් එක කොටස් 8කට වෙන් කර ගන්නවා. ඊට පස්සේ වයිට් චොක්ලට් එකත් මේ විදිහට දාගන්නවා උඩින් ඒ වගේම කේක් එකට අරගත දේවල් ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ප්‍රමාණයනොත් එක්ක ඔයාට ලේසි වෙන්න ඔයා එතනින් බලන්න ගොඩක්ම ලේසි මේ විදිහට චොක්ලට් කේක් කෑලි හදාගන්න නත්තල් කෑම මේසේ රස වැඩි කරගන්න පුළුවන් මේ විදිහට කේක් කෑලි ටිකක් හදාගත්තම අදට ගිහිල්ලා එන්නම් ඔයාලට සුබ දවසක්